රයිට්ටම තහගන්න සිතුවෝ කීප දෙනෙක් ඉදිරියට ආහ ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පාතබන්නාක් මෙන් තා නිසල වය ප්‍රයත්තරූ ලොකු මුවෙක් වැවයුරේ සිටගෙන දෙකන් ඒමේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌරලේ නායකයා වන්නට ඇත. සෙසෝ වැවට බැස දිය බොන්නට වූ උවදෙනක් උදා පැටවකු සමග දියට බැස්සාය. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි වූවාද වැවට බැස්සේය. ඔන්න අපේ ඡේදය නේද? තිත්මුවෝ තිත්තිබෙන මුවෝ කීප දෙනෙක් ඉදිරියට ආවලු. මේ ඉස්සරහට එනවා. මේ ඔවුන් ගමන් ගත්තේ යාන්ත්‍රමින් පොළවට පා තබන්නා මේ අර යාන්ත්‍රම් පොළවට පා තබල යන්නේ නේ පා තියල යන්නේ ඉතා නිසලව නිසලව කියන්නේ පුතේ ඇයි ශබ්දයක් ඇහෙන්නේ නැති වෙන්න ඉතාම නිසලව මේ කිසිම හැලහොල් මොනක් නැහැ කියන්නේ කිසිදු ශබ්දයක් ඇහෙන්නේ නැති වෙන්න මේ අය ගමන් කරන්නේ අන්තට්ටු කීපයක් දරු ලොකු මුවෙක් අන්තට්ටු තියෙනවනේ මුවාගේ නේද අන්තට්ටු තියෙන මේ අන්තට්ටු කීපයක්ම තිබුණු ලොකු මුවෙක් වැවයුරේ සිටගෙන දෙකන් ඒබී අත හරවි දෙකන් කියන්නේ කන් දෙක හරිද දෙකන් කන් දෙක ඒමේ අත හරවමි ඒමේ අත හරවනවා කියන්නේ ඒමේ හරවන නේද වටපිට බලනවා උදාර ලීලාවෙන් හැබැයි යා බලාගෙන ඉති උදාර ලීලාවෙන් ඒ කියන්නේ ටිකක් ආඩම්බර ලීලාවෙන් නේ නිකක් අර රජ කෙනෙක් බලනවා වගේ උදාර ලීලාව ආ ඒක නිසා තමයි එයා රළේ නායකයා වන්නට ඇතයි කියලා හිතුවේ රළ කියන්නේ ඌ රංචුව නේද ඌ රළේ නායකයා වන්නට ඇත අය රංචුවේ නායකයා වෙන්න පුළුවන් ඒ මොකද එයා උදාර ලීලාවෙන් ඉන්නේ මේ බලන නිසා ඒ වගේම එයාගේ අන්තර කීපයක්ම තිබෙන නිසා නේද එයා රළේ නායකයෙක් කියලා අපිට හිතන්න පුළුවන් ඌ එසේ සිටිද්දී ආයා එහෙම ඉදිද්දී සිටිද්දී කියන්නේ එහෙමම ඉන්න ඉන්නව නේද සෙස්සෝ සෙස්සෝ කියන්නේ පුතේ අනික් අය දැන් අර නායකයා ගොඩ වැවෙන් ඉුරේ ඉන්නවා අනිත් අය වැවට පැස දිය බොන්නට උහුක නේද එහෙනම් නායකයා අනිත් අය බලා ගන්න වෙදිනේ මොන හරි කරදරයක් වේවි කියලා හිතලා අනිත් අය දිය බොනකම් එයා ගොඩට වෙලා ඉන්නවා ඒ මේ බලපල නුව දෙනා කුඩා පැටවකු සමග දියට බැස්සායි අම්මාගේ ගැහණු සතා නුව දෙනනේ නුව දෙන කුඩා පැටියෙකු සමග දියට බැස්ස පොඩි පැටියෙකුත් එක්ක අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටීම වාද වැවට බැස්සේ ආ ඔන්න අර අම්මා නුව අම්මයි පැටියයි බැස්සට පස්සේ මෙතෙක් වේලා ගොඩ සිටි අර නායකයාත් ඔන්න දියට බැස්ස මොකටද වැවට බැස්සේ වතුර පොන් දිවාන වතුර පොන් හොඳයි වනගත ලම්මෝ කියන පොතේ තමයි මේ පාඩම ඔයාලට උපුටාගෙන තියෙන්නේ අපේ සිලබස් එකේ මේ පාඩම තියෙනවනේ හොඳයි අපි නැවත වරක් කියවන්න එනවා ආයිමත් කියවන්න හොඳට කියවන්න දැන් අර උච්චාරණය පැහැදිලි වෙන්න ඕන අනිත් අය කියනකම් අපි පොඩ්ඩක් ඉන්නු නේද
नहीं ये ना ඒදී අලවන්න ඉඳ තියන්න ඕනේ මොකද ඔයාලා යටින් අලවන්න නේ මුලින්ම අපි ප්‍රශ්න තුන ලියාගෙන ඉන්නේ ඔව් මෙන්න පළවෙනි ප්‍රශ්නය उत्तर लिया मोहम्मद तिक्मो गमान कले यांतमीन पोलवट पादबलाक्मीन यांतमीन पोलवट पादबला नेता इतान इतान सलव इतान सलव नेत इतान सलव ये मत आमाई गमान कले राइट देवरी प्रश्न है देना वा ඔයාට පිළිතුරු ලියන්න වෙලා තියෙනවා නම් ටග් ගාලා ලියන්න නේ වැව යූරේ වැව යුරේ සිටගෙන සිටියේ කවුද?
ආයේ නායකයා. ඌව දෙන නෙවෙයි නේ පොඩි පැටවාද? නෑ. රාලේ නායකයා. රාලේ නායකයා. ආ හොඳයි තුන. ඌව දෙන දියට බැස්සේ කා සමඳද? කුඩා මුව සමට වැස්සම. ඔව් කුඩා මුව පැටියවතු සමඳ. කුඩා මුව පැටවතු සමඳ තමයි පිළිතුරු එන්නේ නේද? ඔයාලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන අතරේ මම චේන්ජ් එක කියවන්න. තිප්පුවෝ කීපදෙනෙක් ඉදිරියට ආවා. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළවට පා දබන්නාක් මෙන්. ඉතා නිසල වර්ය. අන පළවෙනි එකේ පිළිතුරු නේද? අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැවයුරේ සිටගෙන දෙකන් ඒමියත් හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියා. අහන වැවයුරේ සිටගෙන හිටියේ කවුද? අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක්. එහෙම කියන්නත් පුළුවන්. අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක්. එන අපිට පිළිතුර එහෙම ලියන්නත් පුළුවන් නේ. රලේ නායකයා වන්නට ඇත. ඕන රලේ නායකයා කියලා ලියන්න පුළුවන්. හරි. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස තිය බොන්නට උන්ට මුවදෙනා කුඩා පැටවකු සමග දියට බැස්සාය. එහෙනම් දියට මුවදෙන දියට බැස්සේ කා සමගද? කුඩා පැටවකු සමග. මෙතෙක් වෙලා කොට තිබිය අනිත් මුවද වැවට බැස්සේය. හරි. එනා කොන්න මම ඔයාලට මේ ඡේදය පෙන්නන්නම්. ඔතේ ඒකෙන් බලාගෙන අකුරු ඉතාම නිවැරදිව ලියන්න. අකුරු ඉතාම නිවැරදිව ලියන්න. වරද්දන්න බෑ. පොඩි පොඩි අඩුපාඩුවක්වත් තියෙන්න බෑ. හොඳද? හරි මේ ඡේදය. ඡේදයයි ප්‍රශ්න තුනයි ඔන්න තියෙනවා. ඡේදය සහ ප්‍රශ්න දෙක. හරි. උත්තර ලියක් බලන්න. බොහොම ලස්සන අකුරු ඕන. කලබලයට ලියන්න එපා.
අයිස්ක්‍රීම් එක අත ගන්න එපා. අරි බලන්නේ නම් මෙන්න මේ උත්තර තියනවාද කියලා පිළිතුරු තිප්පෝ ගමන් කළේ කෙසේද ඉතානිසලව තානිසලව නිසලව වයන්න ඇත්තලා තියෙන්න ඕන බලන්න ඔයාලා ලියපු එකේ වයන්න ඇත්තලා තියෙනවද කියලා නිසලව වැවයුරේ සිටගෙන සිටියේ කවුද වැවයුරේ සිටගෙන සිටියේ කවුද අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් නැත්නම් ලොකු මුවෙක් කියලා කිව්වත් හරි එහෙම නැත්නම් රළේ නායකයා රළේ නායකයා මූර්තජ ලයන්න තියද කියලා බලන්න ලයන්න රළේ නායකයා ලියපු ළමයි හරි නම් හරි ඊළඟ ප්‍රශ්නය මුවදෙන දියට බැස්සේ කා සමගද කුඩා පැටවතු සමග සමග කියලා ලියනකොට සංයෝග ගායන තියද කියලා බලන්න පුතා සංයෝග ගායන තියද කියලා බලන්න හරි එහෙම තියෙනවා නම් හරි හොඳයි එහෙනම් අපි බෝඩ් එකේ කරනව නැවත මේකේ තව අමතර ප්‍රශ්නයක් තියෙනවා හොඳද තවත් අමතර ප්‍රශ්නයක් ගෙදෙද්දි කරන්න එක प्रश्न एक अवस्था चित्र नगण अंतर
අඳින්න තියෙන්නේ. ඒක එක් අවස්ථාවක් වල තෝරගන්න. තෝරගෙන අපිට ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන්. හොඳේ. අපි යටින් අඳින්න. මේකේ තාපුති අමතර වැඩක් තියෙනවා. ඒකත් වාට එවන්න ඒකත් කරන්න. හොඳේ. එතකොට ඒකේ මේ ඊට වඩා ප්‍රශ්න ටිකක් වැඩි. හොඳේ. සමහර ඒවා යා කරන්න තියෙනවා. සමහර ඒවා ඉදි අඳින්න තියෙනවා. එකක් මම දාන්න. ඔය එකත් පොඩි අලවල. ඔය හරියම ඊළඟ පිටුවේදී වගේ අලවන්න. හොඳයි. එහෙනම් දැන් මොන අපි අසාලෙලීමට යන්න සූදානම් වෙන්නේ? ඊට කලින් අපි මේ ඡේදය නැවත බලමු. මේ අසාලෙලීමේදී දැන් මම වචන දෙකේම දෙන්නේ. එතකොට ඔයාලා බලන්න අමාරු ඒවා මොනවද කියන්නේ කියලා අකුරු ගැනීම හොඳට පරිස්සමෙන් බලමු. මේ රයිට් එකම මම පෙන්නන්නම්. අසාලෙලීම පොතක් අරගෙන ලෑස්තිවෙන්න. මේකත් බලන්න. මේ තිබෙන්නේ ලයි සමහර විට සර් දෙන්න පුළුවන් අන්තට්ටු කියන එකනේ වැව යූර දෙන්න පුළුවන් උදාර ලීලාව දෙන්න පුළුවන් රාලේ නායකයා කියන එක දෙන්න පුළුවන් ඒතර මූර්තිද ලයන්නේ දෙවනි වචන දෙක નિયમિત ප්‍රමාණයට ලියන්න ඕන හොඳද? අන්තට්ටු 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 තුන්වෙනි වචනය වචන දෙක උදාර ලීලාව උදාර ලීලාව සර් මොකද්ද උදාර ලීලාව උදාර ලීලාව පළවෙනි වචන කුමක්ද? ඉතානිසල 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 හරි ඔන්න නැවත අහගන්න ඉතානිසල අන්තට්ටු උදාර ලීලාව උදාර ලීලාව හතරවෙනි එක රළේ නායකයා රළේ නායකයා රළේ නායකයා පහ අවසාන වචන දෙක වැව ඉවුර වැව ඉවුර වැව ඉවුර
හරි වැරදි දාගන්න පාට පැල්තර කියන්නේ හරිනම් හරියක් දාන්න නේද වැරදි නම් අදා ගන්න මකන්න නැතුව ඉස්සරහින් ලියන්න සර් පාට පැන්සලෙන්ද හරි දාගන්න ඔව් පාට පැන්සලකින් හරි දාගන්න පුළුවන් රයිට් වෙන්න පළමු එක ඉතා නිසල प्रमाण दुरावरोहण अक्षर एक रोलिन पहालटे आनो देवनी को दूंगे सर अंत आंग बिंदु है ना आंग ताटू ताटू වචන අකුරු එකට එක ගෑවුණු අනිවාර්යෙන්ම ඔයාල මකලා නැවත නිවැරදිව ලියන්න නේ අන්තට්ටු අන්තට්ටු ඒකෙත් එහෙමයි අයන්න රූලින් පහළට යන්න right අත් බලමු ඊළඟ වචන දෙක उदार लीलावरोहणापुरा पहलटे गोड़ा हरियट पलो हरियट पल प्रमाण दुरा नायक या नायकया इतना पे मूर्त जलायन अवलोकन ये तो रोले पार के मैं ओक्को मध्य अक्षर बलन को ओक्को मध्य अक्षर मैं पैदल ही जाना राइट अब यहां मु इलाग अवसान वचन एक वेवर क्यूर हाँ, मोगे तनुमी हाँ, सर, सर,
දැන් අපි මේ පහේ සමහර අයලා කරලා ඉන්නවා තාමත් අකුරු හදන්න ඕනේ අය.